ඔන්නෑ නේ අපේ 88 මැරිච්ච කිසිම කෙනෙක් ගැන කිසිම සාකච්ඡාවක් නැහැ. අපි අවුරුදු 34 මේ යන්නේ 34ම අපි දැන් බලාගෙන ඉන්නවා 60,000ක් එක විදියටම මේක මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපේ ඉදිරියේම තමයි ඒ අපේ සම්පූර්ණ වරංගිය. අරගෙන ගිහිල්ලා අමෝමයේ gini දැම්. නමුත් අරගලේ කියලා ගෙවල් පිච්චුව කියලා හොඳට වන්දි ගෙවල් එක වටයක් ගෙවලා තව වටයකට ඊයේ පෙරේද මේ මිලියන 800ක් නේ 8,000 හම්බුණා. ඒ විදියට ඒගොල්ලොන්ට ඒවට රිදුන අපේ ආණ්ඩුවට අපි ගැන රිදීමක් නැහැ. අපේ ඡන්දයෙන් බලයටපත් වෙලා අද අපි ගැන කිසිම ඒ අම්ම දෙමව්පියෝ ගැන හොයන්නේ නැති මේකක් තියෙන්නේ. ඒගොල්ලන් කියන්න කනගාටුයි අපේ රජය ගැන අපි ශ්‍රී ලංකාවේ ඉපදුණේයි කියන එක තමයි අපි අහන්නේ. ඇත්තටම මේ ශ්‍රී ලංකාවක පින් එක තමයි මේ වගේ බලධාරී කරන වැඩත් ඒක. වැඩි කාලයක් යන නිසා ඒගොල්ලෝ වැඩි කරගත්තා. ඒගොල්ලෝගේ පොඩි කාලයක් ඇතුළත ඒගොල්ලෝගේ සියලුම ගෙවල් දරවල් හදන් සේරම ඒගොල්ලෝ කරගත්තා. අපේ මිනිස්සු එඬු කඳුලෙන් අදටත් බැයි කඳුල පියවන්නේ එක දවසකටවත්. තව මේ අම්මලා දවසකට එක අම්ම කෙනෙක් වෙන්න මිය යනවා. සහෝදරයෝ මිය යනවා. ඒගොල්ලොන්ට ලෙඩ දුක හැදුනා. ඒ එක එක ලෙඩ රෝග හැදුනා. ඒ හැදුනේ දරුවෝ ගැන කල්පනා කළා. ගෙනිච්චයට කියලා අද මිනිස්සුන්ට කිසිම රජයෙන් කියලා කිසිම සමෘද්ධියක් ලැබිච්ච නැති කොටසක් ඉන්නේ. බත් තේල නුකා හිටිය අවුරුදු මන් දන්න තාත්ත කෙනෙක් හිටිය අවුරුදු 32ක් බච්චේ කොණ්ඩේ වවල රැවුල වල ඒ තාත්ත ජීවත් වුණා. මේ පහුගිය දවසේ පාරේ මැරිලා ගියා. එක පුතේ හිටියේ. කල්තුවක් හම්දා ඉඳලා ගෙදර ඇවිල්ලා නිවාඩු ඉඳලා ගිහිල්ලා නැහැ. අම්මා යන්න දීලා නැහැ එක පුතා ඒ කියලා. ඒ තාත්තට ඒ හිතේ අමාරුවට පාරේ මැරුණ අද අම්ම ඉන්නේ ඇස් දෙක පේන්නේ නැතුව ඇවිද ගන්න බැරි. ඒ කැඳක් උඩ කවුරුවන්නේ නැත්නම් ඒ ඒගොල්ලෝගේ දිහා මම ගිහිල්ලා හොයන මම ඒගොල්ලෝගේ විස්තර ගන්නවා. ඒක හින්දා මට හරි කනගාටු ඒවා මේ අපේ ශ්‍රී ලංකාවේ වැඩ බැහැ. හත්යයි මත්තේ මල්ලි. මල්ලි. මොකද උනේ? කොහෙද ගිහවල්? ගාල්ල. ගාල්ල දිස්ත්‍රික්කේ කරන්දෙනි පොත්පාසේ. 1989 ජනවාරි 10 රෑ පොලිසියෙන් කියලා ඇවිල්ලා කතා කරලා මට කටු කළා අරගෙන ගියා. ඊට පස්සේ අද වෙනකම් දැක්කේ නැහැ. මම එදා පොලිසියට ගියපුවාම කිව්වා අපි ගෙනාවේ නැහැ. ඒක පාන බලන්න කියලා. ඊට පස්සේ ඒ අවට තිබුණ ඒ වෙනකොට කෑම්ප් ගොඩාක් අමුදායි කෑම්ප් ඌරගස්ම වහන්දිය කැටපල ඇල්පිටිය බෝස් ඔය හැම කෑම්ප් එකකටම අපි ගියා මේ හොයාගෙන ඒගොල්ලව ඒගොල්ලෝ අපි ගෙනාවේ නැහැ කියලා. ඊට පස්සේ ওই ටික තැන්වල හන්දිවල මල සිදු පිටිනවා තිබුණා ඒවත් බලන්න ගියා. අපිට මන්දිකලට පුළුවන් වුණේ නැහැ. ඒ වෙනකොට දූස කඳවුරේම ගොඩාක් දෙමෝපිය ඇවිල්ලා හිටිය තමන්ගේ දරුවෝ හොයාගෙන ආන සමහරලාට කැම්ප් එකට ඇතුළට යන්න දුන්නෙත් නැහැ. යනකොටම කියනවා මේ කවුරුත් නැහැ යන්න කියලා. ඒ ඉතින් අදා ඉඳලා අද වෙනකම් අපි මේවා යොසොයනවා. අපිට නෑ අද වෙනකම් කිසිම ඒගොල්ලෝ ඉපද කියලාවත් අපිට දැනගන්න ලැබුණේ නෑ මේ වෙනකම් මොකද වුනේ කියලාවත්. දැන් අවුරුදු 3ක් තිස්සේ මොකද එන්නේ අහන්න. ඉල්ව මොන වුණත් නේ නඩුවක් කාලේගෙන ආ නෑ. ඒ අර නිවැරදි කාරු. ඊට පස්සේ අපිට මරන් කන්න බෑනේ. අපි ඉල්ලන්නේ නෑනේ අපේ දරුවෝ ගෙනිච්චාගේ උසගෙන ගිහිල්ලා ඉවරයක් කරන්න අපි යන්න නඩුව අහන්න. ඉතින් අපි මං හිතන්නේ අපිට සිද්ධ වෙනවා ආයේ තියෙන්නේ නොවැම්බර් 27. ඒ නොවැම්බර් 27 ඉස්සෙල්ලා ආණ්ඩුවට යම් බලකිරීමක් කරන්න අපි එක්කව් කරා. දැන් ඔය අම්මලාගේ මේ නඩුවට අදාළ නැති වුණා. අපි මේ නඩුවේ යම් ජයග්‍රහණයක් ලැබුවොත් ඒක අපි ඔක්කොගේ පොදු ජයග්‍රහණයක්. එහෙමයි අපි තල්ලු කරන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි ඔක්කොවට. අපි දැන් ඔහොම ගිහිල්ලා පයින් යන තුර ගන්න පුළුවන්. අපේ පොලිසිය නිලධාරි මහත්වරු තමයි සහාය දක්වීම සඳහා පයින් වෙනවා. ඒකත් හොඳයි. යාර අපිට කරදරයක් කරන්නේ නැහැ. ඉතින් අපි අපේ ජයගෝ ගහන්න ඕනේ නැහැ. අපිට ඕනේ මේක කියන්නේ. එයා දැනගන්න මොකද එයාගේ 600ක් මැරුවා මට කලින්. 600ක්. යටත් වෙන්න කිව්වා ප්‍රේමදාස් මහත්තයා යටත් වුණා. අරගෙන ගිහිල්ලා මැරුවා අතුරුදහන්. මිනිහ හම්බුන්නේ නැහැ. හැබැයි ඒකවත් ආණ්ඩුව කරන්නේ ඇයි? අර කරුණායි පිල්ලයන් ලදෙන්නා ඒක කරපු නිසා ඒක හොයන්නේ නැහැ. අපි යන හොයයි. අපි යන පොලිසිය දාරින්ද මේ වගේ ඒකත් හොයන්නේ. අරගේ සහෝදරව මැරුවේ 600ක්. යටත් වුණාට පස්සේ මේ වගේ දේවල් ගොඩක් වුණා. ඉතින් අපිට ඊට වඩා බරපතල දේවල් වුණා. අපේ අම්මලා ඉතින් මෙයාලා එකඟත් වුණා දවසක අපි ජීවිතේ නැක තෝරගෙන කතා වලට ඇහුම් ගන්න දීමේ වැඩ පිළිවෙලක් හදමු කියලා. ඉතින් ලොකු දෙයක් අපි නම් මොහොතකට යන්න විසින් කාමරේ ඉඳගෙන හිටියා. අද අපි එක්සත් ජාතීන්ගේ මානවකම් කොමසාරිස්ගේ කාර්යාලයට පෙත්සමක් බාර දුන්නා නාවික හමුදාව විසින් පැහැරගත්තු 11 දෙනාගේ නඩුව පිළිබඳව. මේ නඩුව ආරම්භ වෙන්නේ 2008 දී. ඒක නඩුවේ පළමුවෙනි පැමිණිල්ල කරන්නේ වසන්ත කරන්නාගොඩ තමුන්ගේ බඩීට විරුද්ධව සම්පත්
කියන කෙනාට විරුද්ධව විශේෂයෙන්ම LTT එකට සම්බන්ධයක් තියෙන අය ඒ වගේම මේ ජීව උණ්ඩ ළඟ තියා ගන්නවා කියලා. නමුත් ඒක යාළගේ පෞද්ගලික ප්‍රශ්නයක් කියලායි කියන්නේ. නමුත් ඒකේ නඩුව ආවට පස්සේ මේ පොලිසියෙන් කරපු පරීක්ෂණ වලින් හොයාගත්තා ඒ සම්පත් කියන කෙනා ළඟ තිබුණ ඩෙන්ටි කාඩ් පහක්. ඒතර ඒ පණිවිඩය හම් වෙනවා මේ අම්මලාට මෙන්න මෙහෙන් පස් දෙනෙක්ගේ ඩෙන්ටි කාඩ් තියෙනවා කියලා. ඒ උඩ තවත් නඩුවක් පැවරෙනවා ඒ ගැන හොයන්න කියලා. ඒ හෙවිල්ල උඩ නාවික හමුදාවේ 13 දෙනෙක්ට විරුද්ධව චෝදනා 667ක් දාලා සාක්ෂිකාරයෝ 200ක් නම් කරලා නඩු පවරනවා. ඒතර ට්‍රයල් ඇඩ්බා එකක් මේ ත්‍රිපුද්ගල අධිකරණයක් පිටෝ වුණා 2020. ඒකේ 14 වෙනි විත්තිකාරය හැටියට දැන් ඉන්න චීෆ් ජස්ටිස් මේ සභාපති එයා එතකොට හිටියේ නීතිපති හැටියට. එයා දැඩිව පෙනී හිටියා ඒ වසන්ත කරන්නාගොඩ 14 වෙනි විත්තිකාරයක් කළ යුතුයි කියලා. මොකද ඒ තරමට සාක්ෂි දෙනවා ආගේ සම්බන්ධය. එතකොට ඒක ඒ කාලේ වසන්ත කරන්නාගොඩ කළේ එක එක උසාවි වලට ගිහිල්ලා මාව ගන්න එපාරවම කිව්වම එක තැනකදී කිව්වා උසාවියක් ඉහළ උසාවියක් හරි මේ මොහොතේ අත්තරංගොඩ ගන්නෙ නැහැ. නමුත් මහාධිකරණේ නඩුව ආපුවාම ඒ නඩුවට ඉදිරිපත් වෙන්න එතකන් කට උත්තරයක් දෙන්න කියලා. නමුත් දැන් 2020 හිටපු නීතිපති නම් කරපුවාම ඒ කියන්නේ දැන් ඉන්න චීෆ් ජස්ටිස් යා නම් කරපුවාම 14 නීතිකාරය හැටියට වසන්ත කරන්නාගොඩ ආපහු රීටුයි අපීල් උසාවියේ ගමන් කරනවා මට විරුද්ධව චෝදනා දෙන්න එපා කියලා. දැන් ඒකටත් අවුරුදු 3ක් වෙනවා. ඒ නඩුවේ තීන්දුවක් එන්නේ. ඒ නඩුවේ තීන්දුවක් එන්නේ නැති ඉඳ මේ ට්‍රයල් ඇඩ් බා එකේ නඩුව ඇහෙන්නේ නැහැ. ඉතින් 2020 ඉඳලා දැන් 2023 වෙනකන් ඒක ඉවර වෙන්න එනවා. තාමත් ට්‍රයල් ඇඩ් බා එකේ එක නඩුවක් ඇහෙන්නේ නැහැ. ඉතින් සාක්ෂිකාරයෝ 200ක් ඉවර කරන්නේ කොහොමද? ඒකේ සාක්ෂි විවාහ කරන්නේ කොහොමද අහන්නේ නැතුව. ඒතර මේ අම්මලා 3 දෙනෙක් දැන් මියැදිලා. ඒකයි අපි අද ඇවිල්ලා කියන්නේ නැවත නඩුව තියෙනවා ට්‍රයල් ඇඩ් බා එකේ නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඊට පෙර ආණ්ඩුවටයි ආයතන වලට අපි කියන්නේ අපිට වෙන මොකුත් ඔපා. මේ නඩුව අහන්නේ මේ නඩුව අහන්න පටන් ගන්න නොකොනෝ අහන්න මේ අම්මලා අවුරුදු 15ක් බලන් ඉන්න දැන් මරු 3 දෙනෙක් මැරිලා මේකට ලැබී යුතුයි කියන කාරණේ කියන්නේ අපි අද එතන OHCHR එකට දුන්න පෙත්සම මේ හැම තානාපති කාර්යාලයකට දිමී යනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.